මතක ඇති මම හිතන්නේ තරංග මතක ඇති ඔබතුමා දන්නවා මේ කාලයකට ඉස්සෙල්ලා මේ හැම තැනම අපේ මේ ලංකාවේ වර්ණය බිහි වුණා ඒ කියන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා තුලින් මේ ආලෝක විහිදෙන්න පටන් ගත්තා මේ පුංචි පුංචි ආලෝක නිල් පාට කහ පාට කොළ පාට ඉතින් මේකට බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමහර භික්ෂුන් වහන්සේලාගේ ඉඳලා විද්වත් සියල්ලම प्रकाश कले मेक निकाय हितान्निपा मेक मे 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 पिलिम वहांसे तुल मे अतुलतीयन पाषाण रत्तिला पाषाण तुलिंग एलियम अतुला किला मेच्छर इच्छर दुरकट यदा यदा महालोकु युद्ध्याक मे रटे तिबुना वसर तीस देखन मे हातलिस देखाक पुरा वट तिब्ब तिब्ब त्रस्तवादी ग्रहणयाक मे रटिंग ए गलवा गनी मे मोहत तुल दी तमय मेक सिद्धवने එතකොට මම මේක මේ විද්‍යාවට එකතු කරන දෙයක් වගේම නැවත මතක් කිරීමක්. එතකොට මේ අපේ ඉතිහාසෙ ඇයි මේ හැම ඇයි මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තුලින් පමණක්ම මේක විහිදුනේ? එතකොට කන්දකේ මහත්තයා තව එහෙම තාපෝලිනුත් විහිදෙන්න තිබ්බනේ. තාපෝලිනු විහිදුන්නේ නැහැ. නමුත් එදා ඒ හිටපු අය මහා ආචාර්යවරු පඬිතේව අරගොල්ලෝ මේගොල්ලෝ කියන මේ මේ මහා 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 විශ්මිතයි කියලා මේ හිතාගෙන ඉන්න මේ පුද්ගලයෝ ඒ එදා විහිදිච්ච ආලෝකයේ ඉතිහාසය දන්නේ නැහැ. ඒ මේ රට බුද්ධ දේශය බුදුන් වහන්සේ මෙහි පහළ වුණා මෙහි මේ සමවත්සුවෙන් වැඩ හිටියා මේ මේ ජම්බුද්වීපයේ. එතකොට මේ මේකේදී බුදුන් වහන්සේ ඒ බුදුන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ දහසක් ස්ථානවල දහසක් වික්‍රම පෑව එක මොහොතක. ඒ කියන්නේ බුද්ධ රූපය දහසක් තැන්වල නිගණ්ඨ කියන නිගණ්ඨයින් සහ අනිකුත් ස්ථානවල දහසක් බුද්ධ රූප මෙව්වා. ඒ එහෙම ඒ සතවර්ෂ කාලයකට පස්සේ එන මහා දේව ආකර්ෂණයක් තුලින් තමයි එදා ඒ ආලෝක කදම්බ බුද්ධ රූප වලින් ඇත්තටම පිළිඹිඹු වුණේ. දැන් මේක මේ අවුරුදු ගානකට පස්සේ මේ ප්‍රකාශ වෙන දෙයක්. බලන්න අදටවත් ඒක දන්නේ නැහැ. එහෙම වෙනවද කියලා. එතකොට මෙතුමා කිව්වා මේ නාශායතනයේ ඉන්නේ මේ ලාංකික බෞද්ධයෝ. මේ බෞද්ධයාගෙන් වැඩ ගන්නවා ඇමරිකන් කාරියෝ. පුළුවන් තරම්. ඒ කියන්නේ අපේ ලාංකිකයෝ අපේ බුද්ධ දේශනාවේ බෞද්ධ පොත්පත්තික සියල්ලම එලියට ගන්නවා පෙරලනවා බුදුන් වහන්සේ ආකාශය සම්බන්ධව කියපු දේවල් භූමිය සම්බන්ධව වෘක්ෂලතාවන් සම්බන්ධව පොළොව පතුලේ සම්බන්ධව විශ්ව ඈත අනන්තයේ කියපු දේවල් මේගොල්ලෝ කියලා දෙනවා අර මිනිස්සු මේගොල්ලන්ව ඒකට දාගෙන මේගොල්ලන්ගේ මේ දේ සියල්ලම මේ උකහා ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක අල්ලගෙන ඊට පස්සේ ඒක අපි තමයි සොයාගත්තේ අපේ නිර්මාණය කියන එක මේ විදිහට මේ තරංග ප්‍රකාශ වෙනවා. එතකොට මේ මෙච්චර ප්‍රෞඪ අභිමානයකින් හෙබි ප්‍රෞඪ අතීතයක් තියෙන අපේ මේ ශ්‍රී ලංකා දූපතේ මේ සිංහලයාගේ අභිමානය තාම සිංහලයෝ දන්නේ නැහැ. එතනයි අපිට වැරදුණු තැන. මේ සිංහල අපි බෞද්ධ කිව්වට වැඩක් නැහෙනේ. මේ අභිමානය මොකද්ද මොන පෙළපතින්ද එන්නේ කොයි විදිහෙද එන්නේ කියන එක මේ අය තුල නැහැ. ඒකට මම ඉස්සලා කිව්වා වගේ අර කන්දික මහත්තයා ඔබතුමා ගියාම ඔබතුමා දන්නව ඇති මේ 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 අපේ තන්තිරිමලේ ඒ පිළිම වහන්සේලා තුන්නමක් තිනවනේ සැතපෙන පිළිම වහන්සේ සමාධි පිළිම වහන්සේ මේ එකපාරක් සමාධි පිළිම වහන්සේ ගැන මම එතෙන්දිම පුරා විද්‍යාවෙන් ආරක්ෂා කරන මිනිස්සෙක්ගෙන් මම ඇහුවා මේ දන්නවද මෙතන මේ 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 පිළිම වහන්සේ කොච්චර කාලයකට ඉස්සල්ලාද මේක නිර්මාණය කළේ කියලා. ඉතින් ක්‍රිස්තු වර්ෂ පස්වෙනි සියවසේ වෙන්න පුළුවන් කියලා විතරයි කන්දේක මහත්තයා එතුමා ප්‍රකාශ කළේ. පස්සේ මම එයාට කිව්වා මේක ඉතිහාසෙ මම ඕනනම් ඔබතුමාට කියන්නම්. කොතනින්ද ආරම්භ වුණේ මේ පිළිම වහන්සේ නිර්මාණය කළේ කවුද මෙතන හිටියේ කවුද කියලා මම ඕනනම් කියලා දෙන්නම් කියලා කිව්වා. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ තාම පරීක්ෂණ කරනවා. ඉතින් මෙවැනි මේ මේ ඒ ඒ තරම් අර හුස්ම ගන්නකොට ඒ තන්තිරිමලේ ඒ ඒ පිළිම වහන්සේ සමාධි පිළිම වහන්සේ ඇත්තටම ගිහින් බලාගෙන ඉන්න මෙහෙම කරගෙන ඇස් දෙක දිහා ඇස් වලින් අපි එක ඉල්ලේ බලන් හිටියොත් හුස්ම ගන්නවා මේ 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 පිළිම වහන්සේ හුස්ම ගන්නවා. හැබැයි අභාග්‍යයකට මේ පිළිම වහන්සේ හෘදයේ තියෙන කොටසේ තිබ්බ ධාතුන් වහන්සේලා ඉස්සර කොටි
කලබල වලදී වෙඩි තියලා කුඩු පට්ටම් කරලා තිබුණා ඒ වගේම ගලේ කොටපු සැතපෙන පිළිම වහන්සේගේ තැන් තැන් වලටත් වෙඩි තියලා ඒක විනාශ කරලා තිබුණා නමුත් අපේ වීරෝදාර මහා සේනාව ත්‍රිවිධ හමුදාව එකතු වෙලා ඒක පළවා හැරලා ඒක ශක්තිමත් කරලා ආරක්ෂා කරගෙන තිබුණා ඉතින් මේ විදිහට अभी गत्ताहम रन्मसु उयन मेतुमा किवा वगे ए ग्रहलोक रटावा केदन पिलुमु वेनवा एत्तोशेम कियनवा मंग अदकियान्ना मगे वेदकमत ग्रहलोक वेदकमत तमाय थारु रटा आश्रितव करन वेद नील क्रम वेद्या मे शरीरे ग्रहलोक ग्रहलोक एकिंग एकट बेदला एकट गन्न එකට අරගෙන ඒ හැම අපි දැන් අපි නෙප්චුම් ප්ලූටෝ වගේ මෙහෙම ගත්තොත් මේකට අදාළ තරු රටාවක් තියෙනවා ඉරිකෑලි දෙක ධනු රාශියට වෙනම තියෙනවා මේ රාශිය එකටම අල්ලලා ගත්තහම මේ ශරීරය නිල ස්ථාන අපිට මනුවින් පිළිමු වෙනවා ඒ ස්ථානවල ඔබතුමාට මම තව පහසුවක් දෙන්නම් ඒක පරීක්ෂණයට පරීක්ෂණය ලේසි කරගන්න මේ අපි ගත්තොත් ධනු රාශියේ මේ ඒ තරු රටා සමහර තැන්වල ආලෝකය ඒ තරු රටාවේ ආලෝකය ඉතා ස්වල්පයයි. තව තැනක ආලෝකය දීප්තිමත්. තව තැනක පිනින්නෙම නැති තරම්. තව තැනක ඔටෝමැටික් පත්වේවි යනවා. ඔබතුමා මේක බලන්න. මේ විදිහට තමයි මේ දෙතිස් මහ කුණප කොටසේ මේ තරු ලකුණින් මේ ශරීරය සෑම තැනකම විහිදිලා ගිය වායුව හිර වුණු තැන සහ වායුවට කොහොමද මේ තරංග එන්නේ මේක කොහොමද අපි මේ ශක්තිමත් කරන්න කියන එක මේ ග්‍රහලෝක රටාව තුලින් ආපු තරු රටාව තුල මම මගේ වෙදකම පිළිමු කරනවා මේක මම රහසක් වශයෙන් තියන් හිටියා නමුත් මෙතුමා කියපු නිසා ඒ තරු රටාවල් සම්බන්ධව කියපු නිසා තවත් තරු රටාවක් එහා තියෙනවා කියපු නිසා මම කියනවා ඒ මගේ වෙදකමත් තරු රටාව හා ආශ්‍රිතව යන දෙයක් ඒ වගේම තමයි බුදුන් වහන්සේ කිව්වා හිරු හතක් පායනවා කියලා හිරු හතක් පායනවා නම් ඇත්තටම තව විශේෂිත වූ තරු ග්‍රහ රටා ඒ වගේම අපේ මේ මිනිස් ලෝකේ ඉඳලා ඒ රන්මසු උයනේ ඉඳලා අහසට ගිය ඒ ශක්තිය තවත් තැනකට යන්න පුළුවන් කියලා මම මේ වෙලාවෙදී මතක් කරන්න කැමතියි